විසික්‍රි සිවසේ ආරම්භයක ඒ කියන්නේ 2000 ඉඳලා 2018 වසර වෙනකන් අවසාන වුණු අවුරුදු 18 දිහා බලද්දී ටෙස් තරඟවල පන්දු යවන්න පෙන්නපු ඉහළම දක්ෂතාව පිළිගස්සද්දී මුල පහෙන් තුනක්ම අපිට අයිති ඒවා කියලා ඔයා දන්නවද? මේ විදිහට 2000 අවුරුද්දේ ඉඳලා ටෙස් තරඟවල පන්දු යවන්න පෙන්නපු දක්ෂතාවල තරඟයක පෙන්නපු හොඳම පන්දු යවීම් අතරේ පස්වෙනි තැන දිනා ගන්න ෂානන් ගේබ්‍රියෙල් ලංකාව එක්ක දෙවන ටෙස් තරඟයේ පෙන්නපු දක්ෂතාව සටහන් වුණා. ඒ තමයි ලකුණු 121කට කඩලු 13ක් දවා ගැනීම. මේ වார்த்தාවේ හතරෙන් තැනින්නේ යමුරලිදරන් ඒ 2002 දී සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තරඟයකදී ලකුණු 115කට කඩලු 13ක් දවාගෙන වார்த்தාවේ තුන්වෙනි තැන ඉන්නේ චමින්ද වාස් ඒ 2001 පාකිස්තානයට එරෙහිව ලකුණු 191කට කඩලු 14ක් බිඳාල තමයි වார்த்தාවේ තුන්වෙනි තැනට ඇවිත් තියෙන්නේ. 2000 ඉඳලා මේ වෙනකම් පෙන්නපු ඉහළම දක්ෂතා අතරේ දෙවෙනි තැන ඉන්නේ රංගන හේරා. හේරා 2014 පාකිස්තාන කණ්ඩායම එක්ක තිබුණු තරඟයක ලකුණු 184කට කඩලු 14ක් බිඳාල තමයි මේ වார்த்தාවේ දෙවෙනි තැන ඉන්නේ. වார்த்தාවේ පළවෙනි තැන ඉන්නේ හර්බජාන් සිං. 2001 අවුරුද්දේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉන්දියාවේ සංචාරක අවස්ථාවේ චෙන්නයි වල තිබුණු තරගයේ ලකුණු 217කට කඩලු 15ක් බිඳ දාලා තමයි හර්බචාන් මේ වார்த்தාවේ ඉහළින් ඉන්නේ. ශ්‍රී ලංකාව හැලු කරන ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට වගේම අපේ ක්‍රීඩකයෝ හැලු කරන සමහර ක්‍රිකට් ලෝලීන්ට මේ වார்த்தාව ගැනත් පොඩ්ඩක් බලලම කතා කරනවා නම් වැඩිය හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ තවත් නැවුම් තොරතුරු සමගින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව තුලින් වාට සුබ දවසක්.